ගයිස් මේ හරිය තියෙන්නේ මේ චට්නි අනම්මනම් ඔය මිරිස් වතුර වල දාලා ලුණු වතුර වල දාලා තියෙනවා. ඉතින් රුමිනෙල්ලේ 15යි 5යි ඒගොල්ලගේ ප්‍රයිස් වලට යන්නේ ගුණා. ලේ 10යි. ඉතින් වම්බඩු දිනවා වම්බඩු කියලා එකක් ලේ 13යි. ඉතින් මෙතන තියෙන මේ එළවලු ලේ 10යි. How much this normal මීරේ 20 ලේ රුමිනෙල් ලේ වලින් 20ක් වෙනවා දොයිසෙත් ලේ කියලා කියන්නේ. ඉතින් එක එක වර්ග තියෙනවා. මම දැන් ඉන්නේ බ්‍රසෝ නගරේ කාලාපුගස්ටි කියන ඒරියා එකේ. ඔයාලට පේනවා කොච්චර පිරිසිදු ඒ වගේම පිළිවෙලට මේ හරිය තියෙනවද කියලා. මාතු 30කින් පස්සේ රුමිනියාවේ සමර් එක පටන් ගත්තා. ගිම්මාන කාලය ටික ටික දැන් පටන් ගන්නවා. සීත කාලය අඩු වෙලා ගියා. එවැගේම තමයි පාගුවේ දවස් ටිකේ සෑහෙන්න සීතලක් තිබුණා. ඉතින් රුමිනේ රැකියා කරන අයට සෑහෙන්න මේ කට්ටක් කන්න උනා සීතල තියෙන නිසා, විශේෂයෙන්ම කන්ස්ට්‍රක්ෂන් එළිය වැඩ කරන අයට. ඉතින් අපේ ජීවිතෙත් ඒ වගේ තමයි. සුලිගුණාටු ඒ වගේම හිමගුණාටු අපේ ජීවිතයට ආවත් මතක තියාගන්න අනිවාර්යෙන් අපේ ජීවිතයට වසන්ත කාලය එනවා. ඉතින් අපි ඒක නිසා අපි ඉවසීමෙන් වැඩ ටික කරගන්න ඕනේ. ඉතින් අපේ ජීවිතේ ලස්සන කාලෙකුත් මේ වගේ උදා වෙනවා. ඉතින් එතකන් අපි ඉවසීමෙන් ඉන්න ඕනේ. ඉතින් අපි ඔහොම කාලාපුගරස්ටි වල යමු ඉස්සරහට. මේහා පැත්තේ තියෙන අපාර්ට්මන්ට්. ඇත්තටම මගෙත් මේ දෙවෙනි අත්දැකීම බ්‍රසෝ නගරේ ආපු කාලාපුගරස්ටි වලට ආවේ පළවෙනි වතාව. ඉතින් මෙතන බස් හෝල්ට් එකක් තියෙනවා. බස් හෝල්ට් එකත් පිරිසිදුව ඒ වගේම පිළිවෙලට මේගොල්ලෝ නරරත්තු කරලා තියෙනවා. ඇත්තටම මේ කුණු කෑල්ලක්වත් පේන්නේ නැහැ. ඒ තරම් මම දැක්කා පිළිවෙලට තිබුණා මෙතන. ඉතින් ඔයාලට පේනවා ගස්වල මල් හැදීගෙන කොළ හැදීගෙන එනවා. ඉතින් කොච්චර ලස්සනද කියලා බලන්න. මට අද හිතුණා කාලාපුගරස්ටි වල ඉඳලා වෙනස් විදිහකට වීඩියෝ එක පටන් ගන්න. WhatsApp guys, ඉතින් හැමෝටම සුබ දාසක් වේවා කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඇවිල්ලා ඉන්නේ රුමිනියාවේ සුන්දර නගරයක් වෙන බ්‍රසෝ නගරයට. ඉතින් බ්‍රසෝ නගරයේ පියස්සා අස්ත්‍ර කියන මේ තැනට තමයි මම ඇවිල්ලා තියෙන්නේ. මේක පොලක්. ඉතින් සිබි වල සිබින් මාකට් එක වගේ මේක බ්‍රසෝ වල තියෙන එළවලු පළතුරු පොල. ඉතින් මාකට් එක. ඉතින් ඔයාලට බලන්න පුළුවන් අතන මේ ඩිස්ප්ලේ කරලා තියෙනවා බ්‍රසෝ පියස්සා අස්ත්‍ර කියලා. ඉතින් ඔයාලට මේ බෝඩ් එක මේ බලාගෙන ලේසියෙන් වෙන්න පුළුවන් මේ පොලට. ඉතින් රුමිනියාවේ ඉන්න කෙනෙක්ට වගේම බ්‍රසෝ වල ඉන්න කෙනෙක්ට අනිවාර්යයෙන්ම මෙතන වැදගත් වෙනවා කියලා මම හිතනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මම සිබියු වල හුඟක් පොලවල වීඩියෝස් දැම්මා. ඉතින් සිබියු වලයි බ්‍රසෝ වලයි අතර තියෙන වෙනස මොකක්ද කියලා අපි බලමු. ඉතින් වීඩියෝ එක ඉවරනකම්ම බලන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් මටත් මේක අලුත් අත්දැකීමක් බ්‍රසෝ නගරේ. ඉතින් මම මේ ආපු දෙවෙනි වතාව. ඉතින් කලින් ආපු වෙලේ මම මේ වගේ තැනකට පොලකට ආවේ නැහැ. ඉතින් මම කලින් කිව්වා රුමිනෑවේ හැම සිටි එකම ගිහිල්ලා මේ වගේ තියෙන රුමිනෑවේ තියෙන මේ වගේ ලස්සන තැන් ඒ වගේම එක පොලවල් ඒ පොලවල් මොනවද තියෙන්නේ කියලා පෙන්නනවා කියලා. ඉතින් අපි වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. එහෙනම් අපි බ්ලොග් එක පටන් ගමු. ගයිස් අපිට මේ පොලේ පටන් ගද්දිම මල් කඩ තියෙනවා. ලස්සන ලස්සන මල් කඩ. ඉතින් මම ඒවත් ඔයාලට පෙන්නන්නම් එකින් එක. ඉතින් මට මාර සුවඳක් දැනනවා මේ මල් වල ප්‍රෙස් මල් වර්ග. ඉතින් ඩිස්කවුන්ට් දාලා තියෙනවා. රුමෙන් දාතු හුඟක් මල් වලට කැමති. මෙතන එක එක අවස්ථා වලට පාවිච්චි කරන්න පුළුවන් මල් වර්ග තියෙනවා. ගයිස් මෙතන ලූණු වර්ග තියෙනවා. පොඩි ලූණු බිලිනු වර්ග කිලෝ එකක් ලේ 10යි. වෙනද වගේම තියෙනවා නුච් කිලෝ එකක් ලේ 36යි. මෙතන ස්ට්‍රෝබෙරි තියෙනවා. ප්‍රෙස් ස්ට්‍රෝබෙරි කිලෝ එකක් රුමිනල්ලේ 12790යි. මෙතන තක්කාලි තියෙනවා
කිලෝ එකක් ලේ 7790යි මෙතන රාබු රාබු මේක කොටසක් ලේ 1750යි මෙතන ලුණු ගස් තියෙනවා මේක ලුණු බණ්ඩලයක් ලේ 1750යි මෙතනත් චාප ලුණු තියෙනවා කිලෝ එක ලේ 2.99යි ඉතින් පටන් ගන්න මෙතන තියෙන මේ එළවලු තියෙන කොටස ගයිස් මෙතන තියෙනවා තක්කාලි මෙතන නම් තනිකර මේ ලොකු තක්කාලි තියෙන්නේ කිලෝ එකක් ලේ 10යි මෙතන තියෙනවා මේක කිලෝ එක ලේ 17යි ඌන කිලෝද 1 කිලෝද ඉතින් මෙතන වෙලෙන්දා ඉන්නවා මෙතන එළවලු පළතුරු තියෙනවා ඉතින් සෑහෙන ප්‍රමාණයක තියෙනවා මෙතන ඔරෙන්ජ් එක තියෙනවා පොඩි එක මෙතන මිදි තියෙනවා මෙතන ඇපල් කිලෝ එකක් ලේ 5යි මේක ලේ 3යි ගයිස් මෙතන තියෙනවා කැලේ හැදෙන ඇපල් මේක කිලෝ එකක් ලේ 6යි මේකත් කැලේ හැදෙන ඇපල් තනිකර ඕගනික් බයෝ ඇපල් මේ රුමිනා හුඟක් බයෝ ඇපල් අපිට ගන්න පුළුවන් පළතුරු ඒ වගේම එළවලු වර්ග අලුත් ගයිස් මෙතන තියෙනවා කොමඩු පිපේනි කියලා කියන්නේ කිලෝ එකක් ලේ 14.99ක් එනවා මෙතන මිදි කිලෝ එකක් ලේ 14.99ක් එනවා එක එක වෙලෙන්දගේ අනුව ප්‍රයිස් එක වෙනස් වෙනවා සමහර තැන්වල ලේ 12යි සමහර තැන්වල ලේ 10යි ස්ට්‍රෝබෙරිත් කිලෝ එකක් ලේ 13.99යි ගයිස් මෙතන අල තියෙනවා අල කිලෝ එකක් රුමිනෙල්ලේ 4ක් වෙනවා අල වලට රුමිනෙන් බස කියන්නේ කාර්තොෆ් කියලා මෙතන පලා වර්ග තියෙනවා සලාද ගොල සලාදයක් පොලයක් ලේ 4යි මේක රුමිනෙල්ලේ 1යි මේක ලේ 2යි සුප් වලට එහෙම මේ ගන්නවා ගයිස් අපි බලමු අම්බට කිලෝ එකක් කීයද කියලා රුමේනියාවේ රුමෙල්ලේ 13.90ක් එනවා මේ හැ පැති තියෙන්නේ දොල්වෙචල් කියන එලෝලුව මේක ලේ 10.90ක් වෙනවා මෙතන මේ රාබු එක තියෙනවා ගයිස් මෙතන නිමිති කොළ තියෙනවා කැපදාස් පනක් ආ ගයිස් මේ කොළ જાතින් අපිට පරිප්පු වලට වගේම මස් වලට ඒ වගේම සලාද විතරත් හදලා කන්න පුළුවන් ඉතින් හරිම රසයි ඔකින් පරිප්පු වලට එහෙම දාලා මේ හැදුවාම ඔවත් මේ වගේ තැනකට ආපුවාම ඒ වගේ කොළ જાති ගන්න අමතක කරන්න එපා ශ්‍රී ලංකා කියලා කියන්නේ ගයිස් මෙතන තියෙනවා බීන්ස් වර්ග
මේක රුමෙල්ලේ 15යි මේ රතු පාට එක මේක 15යි මේක 10යි ඉතින් මෙතන නුත් තියනවා මේක 45යි එකේ ක්වොලිටි අනුව වෙනස් වෙනවා මෙතන සුදු ලුණු තියනවා සුදු ලුණු මේක බණ්ඩලයක් ලේ 5ක් වෙනවා ඉතින් රුමිනියාවේම හැදෙන සුදු ලුණු ෆ්‍රෙෂ් බඩු ඉතින් මෙතන මේ සුදු ලුණු එක එක බුකති එකක් 1.50ක් වෙනවා ඉතින් මේ සුද්ධ කරපු එක තියනවා මේක ලේ 10යි එතන රුමිනලේ 15යි මේ පොඩි ලුණු එක ඉතින් අපිට කෑම වර්ග හදන්න ෂෝටිස් වර්ග හදන්න කන්න පුළුවන් මේක රුමිනලේ 20යි මේක රුමිනලේ 12යි ඉතින් ඇත්තටම නැති දෙයක් නැහැ මේ පොලේ මේ ඉතින් මම ඔයාලට එකින් පෙන්නනවා ඔක්කොම මෙතන කැරට් මේ තියෙන බණ්ඩල් එක ලේ 3යි ගයිස් මාත් එක්ක අපි ආලු දෙන්නට ගෝව ගෙඩියක් ගන්න ඕන කිව්වා ඉතින් කලින් ගියපු තැන්ටම දැන් ආපහු අපි යනවා මොකද මේ එයාලා මේ අපි ශ්‍රී ලංකා කියලා දැනගත්තා අපි කතා බහ කරන විදියෙන් ඉතින් මෙතනට ලංකා කට්ටිය ඇවිල්ලා මේ පුරු වෙලා නිසා මේ මේගොල්ලෝ අපි අඳුරගත්ත ශ්‍රී ලංකා කියලා ඉතින් ඒකම ලොකු දෙයක් අපි අඳුරගත්ත එක ඉතින් අපි මෙතනින් ගෝව ගෙඩියක් ගන්නවා රුමිනිය මිනිසුත් හුඟක් හොඳයි ඉන්නවා ඔයාලට පේනවා අපිත් එක්ක කොච්චර හිනා වෙලා සුවදශීලීව කතා කරනවද කියලා ඉතින් අපිත් ඒ විදිහට මේගොල්ලොත් එක්ක කතා බහ කරනවා ඉතින් මේ වගේ තැන්වලදී තමයි අපිට රුමේනියන් භාෂාව ඕන වෙන්නේ මේගොල්ලොත් එක්ක කතා කරගන්න ඉතින් මාත්තාම රුමේනියන් භාෂාව ඉගෙන ගන්න ගමන් ඉන්නේ ඉතින් මටත් හරියටම බෑ ඉතින් බලන්න මේගොල්ලෝ කොච්චර මේ සුවදශීලීද කියලා අපිත් ඒ කතා බහ කරනවා ඉතින් මේගොල්ලෝ කිව්වා නිතරම ලංකාවේ කට්ටිය මේ ඇවිල්ලා මේ අපේ තැන්වලින් බඩු ගන්නවා කියලා ගයිස් ඒ වගේම තමයි ඔයාලට පේනවා මේ එළවලු වර්ග පළතුරු වර්ග කොච්චර පිළිවෙලට ඒ වගේම පිරිසිදුවට මේගොල්ලෝ තියලා තියෙනවද කියලා අපිට බලන්න පුළුවන්. ඉතින් මේගොල්ලෝ අංකයක පිරිසිදුකම ඒ වගේම ගුණාත්මක භාගය රකින්නවා මේ එළවලු වල. මම අද බ්‍රසෝ ආපු දවසක් මට හොඳ දවසක්. මොකද මගේ යාළුවා කිව්වා මේ පොලේ අද හුඟක් එළවලු පළතුරු වර්ග සෑහෙන්න තිනවා කියලා. ඉතින් හුඟක් ඔයාලට මට ඒ ටික පෙන්වන්න පුළුවන් එකින් එක. අපි තව ඉස්සරහට යමු තව දේවල් තියෙනවා ඔයාලට පෙන්වන්න. ඇත්තටම මේ වගේ තැන්වලට ආවට පස්සේ අපිට මේ අපිට කැමති විදියට එළවලු පළතුරු ගන්න පුළුවන් මේ දාලා තියෙන විදියට. ගයිස් මේ පොලේ අනිත් කොටසේ තියෙන්නේ එළවලු පළතුරු වර්ග. ඉතින් මේ පැත්තේ තියෙන්නේ සිල්ලර බඩු. අපිට ඕනම කරන දෙයක් ගන්න පුළුවන් ඔය මේ බීම වර්ග, ඒ වගේම ඔය මල් වර්ග, ඒ වගේම ප්ලාස්ටික් අයිටම් වගේ සාමාන්‍ය අර ලංකාවේ තියෙන පොලක දේවල්ම ගන්න පුළුවන් මේ වගේ මේ සිල්ලර කඩවලින්. ඉතින් අපි තව තියෙනවා මම ඒ ටිකත් ඔයාලට පෙන්වන්නම්. අපි යමු ඔහොම ඉස්සරහට. ඔහොම මාත් එක්ක. ඉතින් ගයිස් මේ හරිය තියෙන්නේ මේ චට්නි අනම්මනම් ඔය මිරිස් වතුර වල දාලා ලුණු වතුර වල දාලා තියෙනවා. ඉතින් රුමිනෙල්ලේ 15යි 5යි ඒ වගේ ප්‍රයිස් වලට යන්නේ ගුණා. ලේ 10යි. ඉතින් ඔයාලට පේනවා මේ මිරිස් මෙතන දාලා තියෙනවා. දෙමු. එතන මේ ලුණු දාපු මිරිස් එක මේ පොඩි මිරිස් කරල් දාපු එක රුමිනෙල්ලේ 20ක් වෙනවා. මේ ප්‍රයිස් එක මම ඔයාලට දාන්නම්. ආර්දේ කියලා කියන්නේ රුමිනෙන් භාෂාවෙන් මිරිස් වලට මුල්දෙමස්. ගයිස් මම ඔයාලට පෙන්නන්නන්නේ මේ වගේ ලොකු බූලි වල දාලා තියෙනවා ලුණු වතුර වල කැරට්, ඒ වගේම කුකුම්බර්, ඒ වගේම ගෝවමල්. ඔයාලට පේනවා. මම ඒක ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේවත් විකුණන්න දාලා තියෙනවා මෙහෙම.
රුමේනියාවේ හැම පොළකම මී පැණි තියෙනවා. ඉතින් එක එක විදියට මී පැණි මෙයාගේ වීදුරු බෝතල් වල දාලා තියෙනවා එක එක මී පැණි වර්ග. ඉතින් ඔයාලට රුමේනියාවේදී ප්‍රෙස් බඩු ගන්න පුළුවන්. ඉතින් මේ ඉන්නේ මී පැණි විකුණන මේ අක්කා කෙනෙක්. ඉතින් how much this normal mire 20 lei rumenian leveling 20ක් එනවා doiset lei කියලා කියන්නේ ඉතින් එක එක වර්ග තියෙනවා what is the bio mire what is the good honey this is a basil this is a rumenian local only bio ඉතින් ඔයාලට මේ වගේ තැන් වලින් bio මී පැණි bio honey ගන්න පුළුවන් ඉතින් ඊට අමතරව මේ වගේ තියෙනවා what is that පගුරයි ආහා ඉතින් ඔව් මේක sweets වගේ අපිට කන්න පුළුවන් ආහා how much this one 10 ආහා 10 give me one ඉතින් යාළුවනේ මම එකක් ගන්නවා ඉතින් මේ අක්කගේ okay බද Thank you very much. Have a nice day. ගයිස් අතන තියෙන්නේ මේ පියර්සා එකට ඇතුල් වෙන්න පුළුවන් තවත් ගේට් එකක්. ඔයා මේන් රෝඩ් එකේ ඉඳලා එනවා නම් මෙතනින් ඔයාට ඇතුල් වෙන්න පුළුවන් මේ පොළට. මම දැන් ඔයාලා එකයි යන්න හදන්නේ මේ පොළේ තියෙන චීස් කඩේකට. මේ සිබි වල සිබි මාකට් එකේ චීස් කඩ තිබුණා. රුමේනියා හැම් පොළකම සාමාන්‍යයෙන් චීස් කඩ තියෙනවා. මොකද මේ චීස් වර්ග වලින් හදන කෑම රුමේනියන් ජාතික හුඟක් කනවා. ඉතින් අපි බලමු මොන වගේ ප්‍රයිස් වලටද මොන වගේ චීස් වර්ගද තියෙන්නේ කියලා. මෙතන මේ තියෙන චීස් වර්ග සමහර ඒවා කිලෝ එකක් ලේ 30යි කැස්කවල් කියන එක කිලෝ එකක් ලේ 40යි සමහර ඒවා කිලෝ එකක් ලේ 50යි එක එක ප්‍රයිස් වලට යනවා මම ඒ ටික ඔයාලට පෙන්නන්න හුඟක් වර්ග තියෙනවා 30 වර්ග මම දන්නේ නැති දේවල් හුඟක් තියෙනවා මේ 30 වර්ග ගත්තොත් එතන තියෙනවා 32යි කිලෝ එකක් එතන 33යි තව බලමු මේ පැත්තේ තියෙනවා මෙතන කිලෝ එකක් ලේ 60යි අනිත් චීස් එක කිලෝ එකක් ලේ 30යි ඇත්තරම මේ ප්‍රෙස් චීස් වර්ග තියෙන්නේ රුමේනියාවේ ගයිස් මම ඔයාලට පෙන්වන්න යන්නේ දැන් මේ පොලේ තියෙන මාළු කඩයක් සීෆුඩ් ෂොප් එකක් ඉතින් අපි ගිහිල්ලා බලමු මොන වගේ මාළු වර්ගද මොන වගේ ප්‍රයිස් වලද තියෙන්නේ කියලා. ඉතින් රුමේනියාවේ කිව්වහම මාළු පරිභෝජනය කරනව අඩුයි. මොකද මේ මුහුද පොඩි ප්‍රමාණයක අහුවෙන්නේ රුමේනියාවේ බ්ලැක් සී එක විතරයි අහුවෙන්නේ. ඉතින් දැන් බ්‍රසෝ කියන්නේ රුමේනියාවේ මේ මැද දින නගරයක්. ඉතින් අපි ප්‍රයිස් එකත් බලමු මොන වගේ ප්‍රයිස් වලද මොන වගේ මාළු වර්ගද තියෙන්නේ කියලා. එහෙනම් අපි යමු. ගයිස් අපිට මේ වගේ තැන් වලින් මුහුදු මාළු වගේම රුමේනියාවේ වැව් වල සහ ගම් වල හැදෙන මාළුත් අපිට ගන්න පුළුවන්. දැන් අපි ගන්න යන්නේ මුහුදු මාළු සාලියෝ. සාලියෝ කිලෝ එකක්. සාලියෝ කිලෝ එකක් රුමේනියන් ලෙව් 18ක් වෙනවා. ඒ වගේ ප්‍රයිස් වලට යනවා. අපි තව බලමු තව මොනවාද තියෙන මාළු වර්ග කියලා. මාළු වර්ග කොහොමද රුමේනියාවේ ගණන් කලින් කිව්වාගේම මේ මුහුදු මාළු අර මුහුද පොඩ්ඩක් අඩු නිසා පොඩ්ඩක් ගණන් අනිත් මාළු වර්ග තියෙනවා ගම් වල මේ හැදෙන සහ වැව්වර හැදෙන මාළු මේ ඒවල රහ පොඩ්ඩක් වෙනස් සමහර වෙලාවට අපිට සෙට් වෙන්නේ නැහැ බැඳලා කෑවත් පොදියදලා කෑවත් පොඩ්ඩක් ලංකාවේ තියෙන රස ගන්න අමාරුයි මුහුදු මාළු නම් ප්‍රශ්නයක් නැහැ අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන් ලංකාවේ කුළු බළු වර්ග දාලා රහට ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් මේ වගේ තැන් වලින් ඇවිල්ලා මේ වගේ මාළු වර්ග ගන්න පුළුවන් ඔයාලට පේනවා ෆ්‍රෙෂ් විදියට පිරිසිදු විදියට විකුණන්න දාලා තිනවා ප්‍රයිස් එකක් දාලා තිනවා රුමෙල්ලේ 18යි අනිත් මාළු
19යි අත්තාව බල මොනවද මාළු වර්ග තියෙන්නේ කියලා මෙතන නෝටිස් කරලා තිනවා ප්‍රයිස් එක රුමෙන්ලේ 30යි 25යි ඒ වගේ ප්‍රයිස් වලට මෙතන රුමෙන්ලේ 24යි මේ ඩැල්ලෝ ඉන්නවා රුමෙන්ලේ 40යි කිලෝ එකක් මෙතන තියෙන මාළු වල කිලෝ එක ප්‍රයිස් එක තමයි දාලා තියෙන්නේ අර විදියට ඉස්සකෙල් එකක් රුමෙන්ලේ 22යි ඒ වගේ යනවා ප්‍රයිස් වලට මේ පැත්තේ තියෙනවා මේ පැකින් කරපු මාළු එක එක රටවල වලින් ගෙන්නන මාළුත් අපිට ගන්න පුළුවන් ඊසර් වල දාපුවා ඉතින් මෙතන පොඩි මාළු තියෙනවා මෙතන නම් කිලෝ එකලේ 15 ලේ 20 වගේ ගණන් වලට යන්නේ මේ පොල ඇරලා තියෙන වෙලාවන් ගත්තොත් සවුඳා ඉඳලා ඉර දානකම් මේ පොල ඇරලා තියෙනවා සවුඳා ඉඳලා සෙනසුරාද වෙනකම් දී 7 ඉඳලා හවස 6 වෙනකම් වගේ ඇරලා තිනවා මේ පොල මම ආවේ මේ වීඩියෝ එක කරන්න ඉරිදා දවසක ඉතින් ඉරිදා කොහොමද ඇරලා තියෙන්නේ දී 8 ඉඳලා දවල් 2 වෙනකම් දෙකෙන් පස්සේ මේ පොල නැහැ ඔවා එනවනම් ඉරිදා එනවනම් අනිවාර්යෙන් උදේ 8ත් හවස 2ත් අතර ඉඳ මොකද හුඟක් අයට ප්‍රී දවස් දෙක වැටෙන්නේ සෙනසුරාද සහ ඉරිදා දවස් දෙක. ඉතින් අනිවාර්යෙන් මතක් කරලා ඉරිදා එනවා නම් ඔයා ඒ වෙලාවට එන්න ඕනේ. ඒ වගේ මේ පොළ තියෙන ලොකේෂන් එක ඔයාලට බ්‍රසෝ පියාත අස්ත්‍ර කියලා Google search කරොත් ලේසියෙන්ම ලොකේෂන් එක හොයාගන්න පුළුවන්. බ්‍රසෝ පියාත අස්ත්‍ර පොලේ වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් මේක මටත් අලුත් අත්දැකීමක්. පළවෙනිතාවට බ්‍රසෝ වල මේ වගේ පොලක් පොලකට මම ගියේ. ඉතින් ඔයාලටත් ඒක අලුත් අත්දැකීමක්. අනිවාර්යෙන් මම ඒක හිතනවා. ඉතින් තවත් මේ වගේ වීඩියෝස් මම බ්‍රසෝ විතරක් නෙමෙයි මගේ සිටි එක මම සිබියු ඉන්නේ රුමිනියා වෙන සිටි වලට ගිහිල්ලත් ඒ තියෙන පරිසරයේ ඒ තියෙන දේවල් මම ඔයාලට පෙන්නනවා එකින් එක ඉතින් මගේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා ඉතින් the travel load YouTube channel එකත් එක්ක ඉතින් මේ වීඩියෝ ගැන ඔයාලගේ අදහස මොකද්ද කියලා අනිවාර්යෙන් comment එකක් කරන්න අනිවාර්යෙන් මේ වීඩියෝ එක like කරන්න තව කෙනෙක්ට බලන්න අනිවාර්යෙන් share කරන්න ඉතින් මේ වගේ වෙනස් වීඩියෝ මම නිතරම දෙනවා රුමිනියාවේ තියෙන මේ පොළවල් වර්ග ඒ වගේම රුමිනියාවේ තියෙන මේ ජීවන මේ තත්ත්වය ලිමින් ලයිෆ් එක මොන වගේද කියලා. ඉතින් ඒ වගේම ඊට අමතරව රුමිනියාවේ වැඩ කරන අපේ ලාංකික කොල්ලෝ කෙල්ලන් ගාවටත් ගිහිල්ලා ඒගොල්ලන්ගේ අත්දැකීම් මම මගේ YouTube channel එක හරහා ඔයාලට බෙදා ගන්නවා. ඉතින් travel කරන ගමන් තමයි මම මේ හැම එකක්ම ඔයාලට එකින් එක ඔයාලට මම ගේන්නේ. ඉතින් දැන් රුමිනියාවේ summer එක පටන් ගන්න තියෙනවා. ඉතින් කලින් පහුගිය මාසවල ඇත්තටම සීතලම කාලයක් තිබුණේ. ඉතින් ඒක අමාරු කාලයක්. ඉතින් අපේ ජීවිතෙත් ඒ වගේ තමයි. අපිට මේ හැම මිනිහෙකුටම දුෂ්කර මේ කාලය එනවා. ඉතින් හිමකුණාටු සුලිකුණාටු වගේම ජීවිතේ වසන්ත කාලෙත් එනවා. ඉතින් දැන් රුමිනියාවේ දැන් වසන්ත කාලය පටන් ගන්න තියෙන්නේ. ඔයා වැඩ කරන මේ වගේ ජොබ් එක අමාරු වෙන්න පුළුවන්. ඉතින් පඩි අඩු වෙන්න පුළුවන්, වැඩ වැඩි වෙන්න පුළුවන්, ඇග්‍රීමෙන්ට් එකේ තියෙන දේවල් ඔයාලට හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. හුඟක් අයට ඒක මම දන්නවා. එහෙම හම්බෙන්නේ නැහැ ඇත්තටම. පොඩි ගානකට තමයි හොඳ ජොබ් රුමිනියාවේ හම්බෙලා තියෙන්නේ. එනකොට වැඩේ අතාරින්න එපා. ඉතින් දුෂ්කරයි තමයි. කොහොම හරි අපි ඒ ටික අල්ලන් හිටියොත් අපිට අපේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මට අන්තිම වශයෙන්ම කියන්න ඕනේ. අපි තවත් මේ වගේ බ්ලොග් වලින් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.